අයිබවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග අත්වැල විභාග පාඩම් බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පාඩම් සරලව පැහැදිලිව සහ නිදහසේ ඔබට ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙන පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාවේ දහම් පාසල් අවසාන විභාග පාඩම් සමගයි ඔබ මේ එකතු වන්නේ. අපි මීට කලින් බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පළවෙනි පාඩමේ පළවෙනි කොටස සාකච්ඡා කළා. නිවන් මාර්ගයේ පිළිබඳව බෞද්ධ නිර්වාණගාමි මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව. දෙවැනි කොටසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා නිර්වාණගාමි මාර්ගයේ අපි කතා කරපු සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුන අතරින් සීලය පිළිබඳව සහ සීලයේ ප්‍රභේද පිළිබඳව කතා කරනවා. සීලය පිළිබඳවත් සීලයෙහි ප්‍රභේද රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් කිහිපයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සීලය සහ සීලයෙහි ප්‍රභේද පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ දහම් පාසල් අවසාන විභාගයට අදාළ බෞද්ධ සංස්කෘතිය පොතේ පළවෙනි පාඩමේ දෙවැනි කොටස. ඔබට පුළුවන් මූලාශ්‍රය විදිහට බෞද්ධ සංස්කෘතිය පොත පාවිච්චි කරන්නට. එවගේම මීට කලින් ඉදිරිපත් කරලා තියෙන පාඩම් සියල්ලක්ම පහත ඉදිරිපත් කරලා තියෙන අපි දාලා තියෙනවා ලින්ක්, අවශ්‍ය කරන ලින්ක් සියල්ලක්ම ඉදිරි දාලා තියෙනවා. ඒ හරහා අපේ නාලිකාවට ඇතුළත් වෙන්නත් පුළුවන්. නාලිකාවේ වීඩියෝ ලබා ගන්නට, ඩවුන්ලෝඩ් කරගන්නට, නැවත නැවත අධ්‍යයනය කරන්නටත් ඔබට පහසුකම් ලැබිලා තියෙනවා. බෞද්ධ ඉගැන්වීම් අනුව ජීවිතයේ අවසාන ඵලය වන නිවන හෙවත් විමුක්තිය ලබා ගැනීම සඳහා එක් එක් පුද්ගලයා විසින් අනුගමනය කර පුහුණු කරනු ලබන සදාචාරාත්මක වැඩපිළිවෙල සීලයයි. බෞද්ධ ඉගැන්වීම් අනුව ජීවිතයේ අවසාන ඵලය වන නිවන හෙවත් විමුක්තිය ලබා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියලා අපි ප්‍රකාශ කළා. ඒ වගේම වැඩපිළිවෙලක් තිබෙන බව අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙද්දි. ඒ වැඩපිළිවෙල මොකක්ද කියන එක පිළිබඳව. එහෙමනම් අපි ඊට පස්සේ ඒ වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. වැඩපිළිවෙලේ ප්‍රධාන අංගය තමයි අපි සාකච්ඡා කළා නිර්වාණය නැමැති මහා ප්‍රාසාදයක් නම්, නිර්වාණය කියන්නේ මහා ප්‍රාසාදයක් නම්, ඒ ප්‍රාසාදයේ මූලිකම අත්තිවාරම බවට පත්ුනේ සීලය කියලා. ඉතින් අපි මේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සීලය පිළිබඳව. එක් එක් පුද්ගලයා විසින් අනුගමනය කර පුහුණු කරනු ලබන සදාචාරාත්මක වැඩපිළිවෙල තමයි සීලය කියන්නේ. එක් එක් පුද්ගලයා විසින් අනුගමනය කරනවා, ඒවකින් පුහුණු කරනවා. ඒ පුහුණු කරනු ලබන්නේ මොකක්ද? සදාචාරාත්මක වැඩපිළිවෙලක්. යම්කිසි කෙනෙක් එක් එක් පුද්ගලයා විසින් යම්කිසි පුද්ගලයෙක් විසින් අනුගමනය කරලා පුහුණු කරන සදාචාරාත්මක වැඩපිළිවෙලක් තමයි සීලය යනුවෙන් අපිට කෙටියෙන් හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. වෙනත් වචනවලින් කියතොත් සීලය යනු සංවරයයි, නැතහොත් හික්මීමයි. සීලය කියන්නේ සංවරයට, එහෙම නැත්නම් හික්මීමට. කාය වාචානං සමෝදානං සීලං. කය සහ වචනය කියන දෙකේ සංවරය තමයි සීලය කියලා කියන්නේ. ඉතින් අපි බලමු හිරි සහ ඔත්තප්ප. අපි නිතර අහලා තියෙන දෙයක් තමයි ලෝකපාලක ධර්ම විදිහට, දේව ධර්මයේ විදිහට අපි මේ හිරි සහ ඔත්තප්ප කියන ධර්ම දෙක සාකච්ඡා කරනවා. අපි බලමු සීලයට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. සීලේ ප්‍රභේදවලට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පාඩමේ දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. සීලය හෙවත් හික්මීමට හේතු භූත වන ධර්මතා දෙකක් නම් හිරිය සහ ඔත්තප්පයයි. සීලය හෙවත් හික්මීමට හේතු භූත වන සීලය, එහෙම නැත්නම් අපි කිව්වා කෙටියෙන් හික්මීම කියලා, සංවරය කියලා. මේ සංවරය හික්මීම ඇති කර ගැනීම සඳහා හේතු වෙන ධර්මතා දෙකක්, ඉතාමත් වැදගත් වෙන ධර්මතා දෙකක් තමයි හිරි සහ ඔත්තප්ප කියන දෙක. හිරි සහ ඔත්තප්ප කියන දෙක බලමු. හිරි සහ ඔත්තප්ප කියන දෙක තුලින් උගන්වන සීලයට සම්බන්ධ වෙන ඉගැන්වීම මොනවද කියලා. ශාස්තෘවරයාගේ උසස් ගුණය, තම දෙමෝපියන්ගේ වැදගත්කම්, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදිය තමාගේ නුවණින්ම සලකා බලා
වැරදි වැඩ කළහොත් ඒ උතුමන්ටත් තමාටත් මදිකමක්සේ සිතා කෙනෙකු වැරදි වැඩවලින් වලකින්නේ හිරිය හෙවත් පවට ඇති ලැජ්ජාව නිසාය. ශාස්තෘවරයාගේ උසස් බව, තමන්ගේ ශාස්තෘවරයා උතුම් කෙනෙක් කියලා හිතනකොට, එවගේම දෙමව්පියන්ගේ වැදගත්කම හිතනකොට, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව, ගෞරවාන්විත බව පිළිබඳව හිතනකොට, තමාගේ නුවණටම හිතෙනවා වැරදි වැඩ කළහොත් ඒ උතුමාන්ට, ඒ ශාස්තෘවරුන්ට, අපේ දෙමව්පියන්ට යම් මදිකමක්, එවගේම අපහසුතාවයකට පත්වෙන්නට සිදුවේවි, ඒ පිරිස යම්කිසි පීඩාවකට පත්වේ කියලා ලැජ්ජාව ඇති වෙලා පව් නොකර, පාපී ක්‍රියාවන් නොකර, වැරදි ක්‍රියාවන් නොකර සිටිනවා නම් අන්න ඒකට කියනවා හිරි කියලා. තමන්ගේ ශාස්තෘවරයා, දෙමව්පියන්, එවගේම ගුරුවරයාගේ ගෞරවාන්විත බව, මේ ආදී දේවල් සලකලා බලලා ඒ අයට ලැජ්ජාවකට පත්වෙන්නට සිද්ධ වෙයි කියන එක පිළිබඳව හිතලා, තමන් ලැජ්ජාව නිසා පව් කිරීම තුනින් හැමෝටම ලැජ්ජාවට පත්වෙන්න වෙයි කියලා හිතලා පව් නොකිරීම හිරිය කියලා අපි හඳුන්වනවා. මේ ලැජ්ජාව බාහිර බලපෑමක් නිසා නොව කෙනෙකුගේ අභ්‍යන්තරයෙන්ම පැන නගින්නකි. හිරි කියන අවස්ථාවේ විශේෂත්වය තමයි ලැජ්ජාව බාහිර බලපෑමක් නිසා ඇතිවෙන එකක් නෙවෙයි, තමන්ගේ ආධ්‍යාත්මය තුළම තමයි මේ පව් කිරීමේ ලැජ්ජාව ඇති වෙන්නේ. පව් කිරීමට ඇති බියද හතර ආකාරය. ඔත්තප්ප, පව් කිරීමට ඇති බියට කියන ඔත්තප්ප කියලා, මේක ආකාර හතරකින් සිද්ධ වෙනවා. බලමු මේ ආකාර හතර. ඔත්තප්ප යටතේ ඉගැන්වෙන පව් කිරීමට ඇති බිය හතරක් අපින් අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නවලදී. ප්‍රශ්නවලදී ලකුණු හතරේ ලකුණු තුනේ ප්‍රශ්න ඔබට ඉදිරිපත් වෙනවා දහම් පාසල් අවසාන විභාගයේදී, බෞද්ධ සංස්කෘතිය වගේ අනිකුත් ප්‍රශ්න පත්‍රවලදී. එහෙමනම් මේ කරුණ අපිට මතක තියෙන්නට වෙයි. හිරි කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගත්තා. ඊළඟට අපි කතා කරනවා පව් කිරීමට ඇති බිය පිළිබඳව. පව් කිරීමට ඇති ලැජ්ජාව හිරි කියලා හඳුන්වුවා. පව් කිරීමට ඇති බිය තමයි ආකාර හතරකින් දැක්වෙන්නා වූ පව් කිරීමට ඇති බිය ඔත්තප්ප. තමා කළ පව් සිහිවීමෙන් තමාගෙන් දොස් නැගී තමාට පසුතැවිලි වන්නට වේ යයිද ඇතිවන බිය එකකි. තමා කළ පව් සිහිවීමෙන් තමන්ට දොස් නැගී තමාටම පසුතැවෙන්නට වේවි කියන කල්පනාව නිසා පව් නොකිරීම, තමන් කරන ලද පව් තමාටම සිහිවීම තුළින් පසුතැවීමට පත්වන්නට සිදු වේවි යන අදහස නිසා, බිය නිසා පව් නොකිරීම පළවෙනි බිය. එය අත්තානුවාද බය නමින් හැඳින්වේ. තමන් සිදු කරනු ලබන පව් තමාටම සිහි වෙලා යම් කිසි විදිහකින් පසුතැවීමට සිදුවේයි කියන කල්පනාව නිසා, බිය නිසා පව් නොකිරීම අත්තානුවාද බය. තමාට අනුන්ගේ දොස් නැගෙතැයි ඇතිවෙන බය පරානුවාද බය. තමන්ට පව් සිදු කළාම අන් අයගෙන් දොස් නැගෙයි, දෝෂාරෝපණයන් එල්ල වෙයි කියන බය නිසා පව් නොකිරීම පරානුවාද බය. අනුන්ගේ දොස් නැගෙයි, තමන් කරන පව් කළාට පස්සේ අනිත් අයගෙන් දොස් නැගෙයි කියලා ඇති කරගන්නා වූ බිය. වැරදි වැඩක් කිරීමෙන් තමන්ට දඬුවම් ලබන්නට සිදුවෙතැයි ඇතිවන බිය, දණ්ඩ බිය. පව් කිරීම තුළින් තමාට දඬුවම් ලබන්නට සිදුවේවි. පව් කිරීම නිසා තමාට දෝෂාරෝපණයන් පමණක් නෙවෙයි, තමාට දඬුවම් පවා ලබන්නට සිදුවේවි කියන බිය නිසා පව් නොකිරීම දණ්ඩ බිය. පව් කිරීම නිසා තමන්ට දඬුවම් ලබන්නට සිදුවේවි කියන බිය නිසා පව් නොකිරීම. මේ පව් කිරීමෙන් අපාගත වීමට සිදුවෙතැයි ඇතිවන බිය දුක්ගති බය. තමන් පව් කළාට පස්සේ ඒ තුළින් තමාට දුගතිගාමී වෙන්නට වේවි, එහෙම නැත්නම්
නිරයගාමී කෙනෙකු බවට පත්වෙන්ට වේවි කියන කල්පනාව නිසා පවුන් පව් නොකිරීම දුග්ගති බය කියලා හඳුන්වනවා. අපි බලමු නැවත වතාවක් මේ බිය හතර මොනවද කියලා. අත්තානුවාද බය, තමා පව් කළාට පස්සේ තමාටම තමාගේ සිතින් පසුතැවීමට වෙන්නට සිදුවී කියන කල්පනාව නිසා පව් නොකිරීම අත්තානුවාද බය. තමන් පව් කළාට පස්සේ අනිත් අයගෙන් දෝෂාරෝපණයන් ලබන්නට සිදුවේවි කියන බිය. දඬුවම් ලබන්නට සිදුවේවි කියන බිය. නිරේගාමී වන්නට වේවි, අපාගත වන්නට සිදුවේවි කියලා ඇති කරගන්නා වූ බිය. ඒ තමයි ආකාර හතර. මේ කියන ලද කරුණු අනුව පව් කිරීමට බිය හෙවත් ඔත්තප්පය වැඩි වශයෙන් ඇතිවන්නේ බාහිර බලපෑම් නිසායි. වැඩි වශයෙන් බාහිර බලපෑම් නිසා තමයි ඔත්තප්ප කියන තත්ත්වයට පව් කිරීමට බිය වෙන්නේ. හිරි කියන අවස්ථාවේදී තමාගේ ආධ්‍යාත්මය තුළම ඇතිවෙන්නා වූ හැඟීමක් නිසා තමයි, ලැජ්ජා සහගත ස්වභාවයෙන් හින්දා තමයි පව් නොකර සිටින්නේ. හැබැයි ඔත්තප්ප කියන අවස්ථාවේදී බාහිර ලෝකයේ බලපෑමට අනුව තමාට පව් කිරීමට ඇතිවෙන්නා වූ බිය. ලෝකපාලක ධර්ම වශයෙන්ුත් ඔන්න මේ හිරි සහ උත්තප්ප හඳුන්වන නම් කියන දේවධර්මයේ වශයෙනුත් හැඳින්වෙන්නේ සදාචාර ලෝකයේ පැවැත්ම ඒ මත රඳනා නිසයි. අපින් අහන්නට පුළුවන් හිරි සහ උත්තප්ප යන දෙක ඇයි ලෝකපාලක ධර්ම විදිහටත් දේවධර්මයේ විදිහටත් හඳුන්වන්නේ කියලා. ඒකට පිළිතුර මෙතනදීම ලබා දෙනවා. සදාචාර ලෝකයේ පැවැත්ම හිරි සහ ඔත්තප්ප කියන දෙක මත රඳා පවතින නිසා. ලෝකපාලක ධර්ම විදිහටත් හඳුන්වනවා, දේව ධර්මයේ විදිහටත් හඳුන්වනවා මේ හිරි සහ ඔත්තප්ප දෙක. මේ දෙක ලෝකපාලක ධර්ම සහ දේව ධර්මයේ විදිහට හඳුන්වන්නේ සදාචාර ලෝකයේ පැවැත්ම මේ දෙක මත රඳා පවතින නිසා. පව් කිරීමට ලැජ්ජාවක් නැත්නම්, පව් කිරීමට බයක් නැත්නම් ලෝකේ ආරක්ෂා වෙන්නේ නැහැ. ලෝකේ සදාචාරය කියන දේ පවතින්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ පිට වඩා ගොඩක් පව්කාර ලෝකයක් බවට පත්වෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. මේ අනුව කෙනෙකුගේ හික්මීම හෙවත් සීලය කෙරෙහි පදනම් වන්නේ හිරි සහ ඔත්තප්ප හිරි ඔතප් දෙකයි. මේ අනුව කෙනෙකුගේ සීලය සඳහා බලපාන ප්‍රධානම ඉගැන්වීමක් තමයි හිරි සහ ඔත්තප්ප. පව් කිරීමට ඇති ලැජ්ජාව, පව් කිරීමට ඇති බිය කියන කරුණු දෙක. චාරිත්‍ර සීල හා වාරිත්‍ර සීල. චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල හික්මීම හෙවත් සීලෙහි අංශ දෙකකි. චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල ඊළඟ කොටස. සීලේ ප්‍රභේද අපි කතා කරන්නේ. සීලේ පිළිබඳව කතා කළා. සීලේ ප්‍රභේද යටතේ පළවෙනියටම හිරි සහ උත්තප්ප ගැන කතා කළා. දැන් අපි කතා කරනවා චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල පිළිබඳව. යහපත් හැසිරීම් වල නිරත වීම හෙවත් පිරිය යුතු ගුණධර්ම පිරීම නැමැති චාරිත්‍ර සීලේ එක් අංශයකි. යහපත් හැසිරීම් වල නිරත වීම හෙවත් පිරිය යුතු ගුණධර්ම පිරීම නැමැති චාරිත්‍ර සීලය. සීලේ අංශ දෙකයි. ඒ තමයි යහපත් හැසිරීම් වල නිරත වීම, එහෙම නැත්නම් පිරිය යුතු ගුණධර්ම පිරීම තමයි චාරිත්‍ර සීලය කියලා කියන්නේ. යහපත් හැසිරීම් වල නිරත වීම, පිරිය යුතු ගුණධර්ම පිරීම චාරිත්‍ර සීලය. ඒක සීලේ කාංශයක්. වැරදි හැසිරීම් වලින් බැහැරවීම හෙවත් නොකල යුතු ධර්ම වාරිත්‍ර සීලය අනෙක් අංශයයි. වැරදි හැසිරීම් වලින් බැහැරවීම, නොකල යුතු ධර්ම චාරිත්‍ර සීලය. චාරිත්‍ර සීලය, වාරිත්‍ර සීලය. වැරදි හැසිරීම් වලින් බැහැරවීම, නොකල යුතු ධර්ම නොකිරීම වාරිත්‍ර සීලය. නැවත වතාවක් බලමු. යහපත් හැසිරීම් වල නිරත වීම හෙවත් පිරිය යුතු ගුණ ධර්ම පිරීම චාරිත්‍ර සීලය. වැරදි හැසිරීම් වලින් බැහැර වීම හෙවත් නොකල යුතු ධර්ම වාරිත්‍ර සීලය විදිහට හඳුන්වනවා. චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල පිළිබඳව කෙටි පිළිතුරකින් දක්වන්න කියලා අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. සීලේ ප්‍රභේද යටතේ ප්‍රශ්නයක් අහනකොට චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල පිළිබඳව, ඒ වගේම සීලය පිළිබඳව කතා කරද්දී නිර්වාණගාමි මාර්ගයේ
අපට කතා කරන්නට වෙනවා චාරිත්‍ර සහ වාරිත්‍ර කියන සීලේ ප්‍රභේද දෙක. එහෙනම් නැවත නැවත මේ විග්‍රහ වාක්‍ය ප්‍රකාශ කරමින් පාඩම් කරගත යුතුයි. බෞද්ධ සිරිත් විරිත් ගොඩනැගී ඇත්තේ මේ චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය පදනම් කරගෙන. බෞද්ධ සිරිත් විරිත් සියල්ලක්ම චාරිත්‍ර වාරිත්‍ර කියන එක තමයි සිරිත් විරිත් කියන්නේ. ඒ හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන බෞද්ධ චාරිත්‍ර සීලය හා පදනම් වෙලා. චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය පදනම් කරගෙන තමයි සිරිත් විරිත් සියල්ලක්ම ගොඩනැගෙන්නේ. සීලයට හේතුවන්නේ ලැජ්ජා බය දෙක බැවින් මිනිසුන් සිරිත් විරිත් රකින්නේ ලැජ්ජාව සහ බය නිසා බවද පැහැදිලිය. සීලය කියන එක යටතේ අපි කතා කළා පව් කිරීමට ඇති ලැජ්ජාව සහ බිය පිළිබඳව. එහෙමනම් මිනිසුන් විසින් ලැජ්ජාව සහ බය නිසා බව දක්වන්න පුළුවන් සිල් ආරක්ෂා කරන්නේ. සීලයට හේතුවන්නේ ලැජ්ජාව සහ බය දෙක නිසා මිනිසුන් සිරිත් විරිත් රකින්නේ ලැජ්ජාව සහ බය නිසා බවත් ප්‍රකාශ කරන්නට පුළුවන් කියලා මේ පාඩමේ දක්වලා තියෙනවා. ඉතින් පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින් අපි මේ ඔබට පාඩම් ඉදිරිපත් කරමින් සිටින්නේ. දහම් පාසල් අවසාන විභාග පාඩම්, ඒ පාඩම් ලබා ගැනීම සඳහා අපව subscribe කරන්නට පුළුවන්. මේ විදිහට subscribe කළාට පස්සේ මේ bell icon එකත් එබුවට පස්සේ ඔබ ළඟටම ඔබගේ දුරකථනයටම පණිවිඩයක් මගින් අපගේ පාඩම් එකතු වුණාට පස්සේ, එකතු කළාට පස්සේ ඒ මොහොතේදීම ලබා ගන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ වගේම දන්න කියන යාළු මිත්‍රාදීන්ට මේ පිළිබඳව දැනුවත් කරන්න. ඊට අමතරව දහම් පාසල් අවසාන විභාග අත්වැල තුලින් ඉදිරිපත් කරන පාඩම් සියල්ලක්ම අන්තර්ගත වෙලා තියෙන අපගේ ලින්ක් මේ හැම පාඩමකම යට දාලා තියෙනවා. ඔබට පුළුවන් මේ පාඩම් ලබා ගන්නට, ඩවුන්ලෝඩ් කර ගන්නට, ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවත ඒවා අධ්‍යයනය කරමින් ඉගෙන ගන්නට පුළුවන්කම තියෙනවා. දහම් පාසල් අවසාන බෞද්ධ සංස්කෘතිය පොත තරමක විශාල පොතක් බවට පත් වෙනවා. පාඩම් ඉතා දීර්ඝ පාඩම් බවට පත් වෙනවා. සරලව, පැහැදිලිව සහ නිදහසේ හිතුමතේ ඔබට ඉගෙන ගන්නට පුළුවන් මේ පාඩම් පෙළ සමග, අපගේ නාලිකාව සමග එකතු වුණාට පස්සේ. එසේනම් ඊළඟ පාඩම හැකි ඉක්මනින් තුන්වෙනි කොටස බෞද්ධ සංස්කෘතියේ අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිකුත් පාඩම් මේ වෙද්දී අපි නාලිකාවට ඇතුළත් කරමින් සිටින්නේ. එනිසා මාර්තු මාසයේ විභාගයේ පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ඔබට සූදානම් වෙන්නට කියලා සිහිපත් කරමින් අපි මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.